දින 90ක කාලයක් සඳහා රැඳුම් නියෝග මත සිටින වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් හමුවීම සඳහා නීතිඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් අද තංගල්ල රැඳුම් මධ්‍යස්ථානයේ වෙත පැමිණියා. මේ වන විටත් අරගලයට සම්බන්ධ සිය ගාණක් අත්අඩංගුවට අරගෙන අධිකරණය ඉදිරිපත් කළා තියෙනවා. ඒතකොට ඒ අයට අදාළ වෙන නීතිය ඇයි වසන්ත මුදලිගේට විතරක් වෙනස් විදිහකට පාවිච්චි වෙන්නේ? අනිත් සියලු දෙනාටම පොදු නීතිය එමත් නැත්නම් දණ්ඩ නීති සංග්‍රහය පාවිච්චි වෙනවා නම් ඇයි වසන්ත මුදලිගේ කියන පුද්ගලයා සහ අනිත් දෙදෙනාට සම්බන්ධයෙන් පමණක් ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත ක්‍රියාත්මක වෙන්නේ? පසුගිය ජූලි 13 වෙනිදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට කඩායදුණු බවට චෝදනා ලැබ සිටි දානිෂ් අලි ඇතුළු දෙදෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය ගොනු කර තිබුණු නඩුව එළඹෙන ජනවාරි 9 වෙනිදා දක්වා කල් දෙවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවිල මහතා අද නියෝග කළා. බලකොටු හදා ගන්න හදනවා අධ්‍යාරක්ෂිත කලාප කියලා. ඔය බලකොටුව අපිට කඩදාසි කෑල්ලක් විතරයි. අපිට මුලදී පැසිස්වාදී කිව්වා, ඊට පස්සේ අන්තවාදී කිව්වා, දැන් තස්රවාදී කියනවා. අපි කියන්නේ ලොකුම තස්රවාදී රනිල් රාජපක්ෂ කියලා. මේ අතර සමාජවාදී තරුණ සංගමේ පසුකේදා කොළඹදී සංවිධානය කර තිබූ පාගමනයේදී විරෝධතාකරුවන්ට පහර දුන් පොලිස් නිලධාරීන්ට වහම නීතිය ක්‍රියාත්මක කිරීමට නියෝග කරන ලෙසilla එම සංගමේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. නීතිඥ සුනිල් වටගල මහතා විසින් ගොනු කර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ආදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම රාජ්‍ය රහස් පනත යටතේ සිදු කළ යුතු යන අදහස සාවද්‍ය බවයි. රාජ්‍ය රහස් පනත භාවිත කරමින් ජනාධිපතිවරයා නව අධිආරක්ෂිත කලාප කිහිපයක් පිහිටුවමින් නිකුත් කළ ගැස නිවේදනය නීත්‍යානුකූල නොවන බවට නිගමනය කරන ලෙසilla සමාජවාදී තරුණ සංගමේ සංවිධායක මහේෂ් තරංග ඉඳුනිල් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට තර්ජනාත්මක ඇමතුම් ලබා දෙමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා ගැනීමට තැත් කළ අත්අඩංගුවටගත් පුද්ගලයෙකු පොලිස් ඇප මත මුදහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිනගමගේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි සාලමුල්ල කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ අතර ජන අරගලයට සම්බන්ධ පාර්ශ්ව කීපයක් අද මාධ්‍ය හමු කැඳවා තිබුණා. රනිල් මේ අටවගත්තු ජනාධිපතිවරයා ඇත්තටම මොකද්ද මේ කරන්නේ? මට කියන්න තියෙන්නේ රනිල්, ඔබට තව දුරටත් මේ තුල කරන්න දෙයක් නැහැ. ඔබට බෑ 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 බෑ. විරෝධතා පැවැත්වීමට පෑ 6කට පෙර පොලිසිය දැනුවත් කරලා අවසර ගන්නවලු. අනුමැතිය ලබා ගන්නලු උද්ඝෝෂණ කරන්න පුළුවන්. වැඩ බලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රනිල් දෙන න්‍යාය පත්‍රය අරගෙන ඇවිල්ලා. රනිල් කියන්නේ මොකද්ද? ඒක කොලේක ලියාගෙන ඇවිල්ලා මාධ්‍යවලට සම්දර්ශන දාලා මේ වගේ කතා එළියට දෙනවා. ඒකට අපි අහන්න කැමති මේ මොකද්ද මේ කියන්නේ? මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් විදියට දීලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා තියෙන දේවල් උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ මේ වෙලාවේ මේ වගේ නීති ගේන්න වැඩපිළිවෙළ හදාගෙන ක්‍රියාත්මක මේ අතර අරගලයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා. මේ විශාල ජනතා නැගිටීම අවසානයේදී උපරිම ජයග්‍රහණය ජනතාව වෙත ලබා ගන්න අසමත් වුණා. හැබැයි දෙවෙනි නැගිටීම සිදු වෙන්නේ ජාතික ජනබලවේගයේ නායකත්වයේ සහ මෙහෙවීම මත බව මතක තබා ගන්න. ඒ නිසා තමයි අපි සංවිධානය වෙන්න ඕනකම තිබෙන්නේ. එක එකනා පාරට ඇවිල්ලා කොඩියක් අල්ලගෙන හිටියට පෝස්ට්‍රයක් අල්ලගෙන හිටියට ඇමති වෙනකොට හූ කිව්වට ඇමතිගේ හෙල්මට් එකෙන් ගැහුවට ප්‍රශ්නේ බේරිනේ. හැබැයි මේ ප්‍රශ්නේ බේරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ සංවිධානාත්මක ජනතා බලවේගයක් ගොඩනැගුවොත් විතරයි.